ඔව් අන්තිමයි ලංකාව. ආ අන්තිමයි. මේ මින්ද වෙනවා මේ විදිහම තමයි ඉන්නේ ලංකාව ඊට යනවා. ඔව් අනිවාර්යයෙන්. වෙයිට් කරන්න. මම අවුරුදු තුන චාටර් වල ඉන්නේ බිස්නස් කරලා ලොස්ට්. බඩු ගණන් වැඩි වෙනදාම් කරන්න බෑ. පොඩිය හදන්නේ කොහොමද මෙහෙ ජීවත් වෙලා? ලංකාවේ කොහොමද මෙහෙම ඉඳලා? ඈ දවසින් දවස බඩු මිල ගණන් යනවා. අපි හැම දෙයකම බඩු ගෙවාගෙන හිටියට වඩා නෑනේ මල්ලි. ඈ ජීවත් වෙන්න බෑනේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ රටේ. යන්නන්නේ රට දාලානේ. ඔව් දුකයි යන්න ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ යන්න වෙනවා. හොඳටම කරලානේ තියෙන්නේ. යන්න වෙනවා. හොඳටම කරලා තියෙන්නේ. සබන් කැලලක් නැත්ත පාක් වෙනවා කොහොමද ඉන්නේ මේ? කණ්ඩනේ වෙන්නේ තානිත් දාලා දැන්ම පැනගත්තොත් තමයි යන්න වෙන්නේ. නැත්තම් මේකත් යන්න දෙන්නේ නැතිව පේනවනේ දෙන චාටරේ මිනිස්සුන්ට. මේ වල මෙඩිකල් වල හැමතැනම මේ වගේ පොලිම්. මෙතන විතරක් නෙවෙයි. තුන් හතර දෙනෙක් මාර චාටරයක් දෙන්නේ මේ අපි ගෙවලා ඒවා කරලා යන්න යනකොට රජෙන් දෙන සහන තමයි මේ අපි එනකොට කියන්නේ මේමයි ඔයාලා ප්‍රතිව්‍යුහකරණය කරනවා අරව කරනවා මේවා කරනවා ෆෝම් විතරයි පුරවන්නේ මුකුත් පස්සේ ආන්නේ නැහැ එනකොටත් එනකොටත් ලක්ෂ 3-4ක් වියදම් කරලා අවුරුද්දකට කලින් ආවේ නිරෝධායන වලට හෝටල් වලට වියදම් කරලා ට්‍රාන්ස්පෝර්ට් වලට වියදම් කරලා එක්කෙනෙක්ට ලක්ෂ 3ක් විතර වියදම් වුණා එන්න විතර ඒ හම්බ කරපු සල්ලි කරන දෙයක් නැහැ මල්ලී මේ සම්බන්ධ කරන්න දෙයක් නැහැ අපි අපි හම්බ කරවද අපි කනවා මේ කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ මේ කතා තේරුවන්නේ කතා කරන දෙයක් නැහැ මේ ලංකාවේ පේනවා මිනිස්සු කොච්චර පොලිම වල කට්ට කරනවද කියලා කිසිම දෙයක ප්‍රගතියක් නැහැ ලංකාවේ මේ ලංකාවේ ඇවිල්ලා වැඩ නැහැ කතා කරලා තේරුවන්නේ කතා කරන්නේ www.headlinenews.lk බලමු ඉදිරියෙන්නේ